අදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද ශුද්ධෝත්සභා මාතාව සාමාන්‍ය සමයේ 24 වන ඉරිදා දිනේ දේව වචනය මෙනෙහි කරන්නට ඔබට මට ආරාධනා කරනවා. අද දවසේ දේව වචන තුල ඔබට මට මතක් කරනවා. තම කම නසා කුරුසය දරාගෙන යෑම ගැන අපේ ආත්මార్థකාමීත්වේ නැති කරගෙන ජේසුස් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැය වෙන්නට කැප වෙන්නට ඔබට මට ආරාධනා කරනවා. දෙවන දේව ප්‍රකාශනයේ තුල ශුද්ධ ජාකොබ්තුමා හරි පුදුම දෙයක් කියනවා. උන්වහන්සේ මතක් කරනවා ක්‍රියාව විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලක් බව. කිසිම පණක් නැහැ මේ ඇදහිල්ල තුල. මොකද ක්‍රියාවෙන් ඇදහිල්ල පෙන්වන්න විදිහක් නැත්නම් ඔබේ මගේ ක්‍රියාවෙන් තමයි අපේ ඇදහිල්ල විශ්වාසය පෙන්වන්නට ඕන. හරියට අපි කෙනෙක්ට ආදරේ කියලා වචනයෙන් කිව්වට වැඩක් නැහැ. අපි ඒ කෙනාගේ දුකේදී වේදනාවේදී ළඟ නැත්නම් ඒ කෙනාට අපිව ගොඩක්ම ඌමනා වෙලාවට අපි ඒ කෙනත් එක්ක නැත්නම් අපි කට වචනයෙන් ආදරේ කියලා කිව්වට වැඩක් නැහැ. ඒ පුද්ගලයාට අපි ක්‍රියාවෙන් ඒක පින්නලා නැහැ. ඒ වගේම තමයි දිවෙන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල ප්‍රකාශ කරන ක්‍රියාව තමයි ඔබ මම අපේ ජීවිත කුරස දරාගෙන යෑම. ඒකයි උන්වහන්සේ මතක් කළේ කෙනෙක්ට උන්වහන්සේ අනුගමනය කරන්නට අවශ්‍යයි නම් තම කම නසාගෙන කුරුසය දරාගෙන උන්වහන්සේ පසුපස්සේ එන්නට කියලා. කුරුසය දරාගෙන යෑම පෙනුමෙන් අපිට දුකක් වගේ දැනුණට කුරුසය දරාගෙන යෑම තුල දුකක් විතරක් නෙමෙයි අපිට සන්තෝෂයට කාරණාවකුත් තියෙනවා. ඒකයි ජේසුස් ස්වාමීන් වහන්සේම පවසන්නේ උන්වහන්සේව ප්‍රතික්ෂේප කරනු ලබන්නට දුක් විඳින්නට මරණ ලබන්නට නියමිතයි කියලා. ඒක දුකට කාරණාවක් ඇත්ත. නමුත් උන්වහන්සේව උත්තාන කරනු ලබන්නටත් නියමිත බව උන්වහන්සේන් පැවසුවා. අපිට සතුටට කාරණාවක් තියෙනවා. හරියට ඔබේ මගේ ජීවිතවල විවිධාකාරයේ අත්දැකීම් මැද යද්දී අපේ ජීවිතේ දුක සතුට කියන දෙකම අපි අත්දකිනවා. සමහර අවස්ථාවන්වල අපි දුක් වෙනවා වගේම අපේ ජීවිතයේ සතුට වෙන්නත් අපිට කාරණා මුණ ගැහෙනවා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ කුරුස ගමන අවසන් වුණේ දුකකින් නෙමේ උත්තානයෙන්. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ අපි ගත කරන්නව මේ කුරුස ගමන අපි අවසන් කරන්නට උනත් උත්තානෙම තමයි. එතන තමයි ඔබේ මගේ සැනසීම තියෙන්නේ. අදවසේ සිද්දෝ සභා මාතාව වික්ෂෝප දේව මාතාවන් වහන්සේ ගැන මෙනෙහි කරන්න ඔබට මට ආරාධනා කරනවා. දේව මෑණියෝ වික්ෂෝප වුණා, දුකටපත් වුණා වේදනාවෙන්ද. නමුත් ඇයගේ වේදනාව කුරුසේ ගමනින් අවසන් වුණේ නැහැ. එහෙමනම් ඇයගේ ඒ වික්ෂෝපය එක තැනක නතර වුණේ නැහැ. ඒ දුක් විඳ තමන්ගේ පුතා වෙනුවෙන් ජේසු පුතා මේ ලෝකෙට ආපෝ වෙලා විඳලා ඒ වික්ෂෝප වුණා, දුක් වුණා, වේදනාවන් හදවතේ තියාගෙන හිටියා. හැබැයි ඇගේ ගමන වික්ෂෝපයෙන් නතර වුණේ නැහැ. ඇය අවසානයේදී දේවරාජයේ ඔටුනු පැනදූ කුමාරිකාවක් බවට පත් වුණා. ඇගේ ජීවිත කුරුස ගමන අවසන් වුණේ ස්වර්ගයෙන්. අපේ ජීවිත ගමනේ හැම කුරුසයක්ම අපිට ජේසුගේ කුරුස ගමන සිහිපත් කරවනවා. ජේසු කොහොමද තමන්ගේ උත්තානය කරා ගමන් ගියේ, ඒ විදිහටම අපිත් අපේ උත්තානය කරා අනිවාර්යයෙන්ම ගමන් කළ යුතුයි. නමුත් ඔබේ මගේ මනුෂ්‍ය දුර්වලකමත් එක්ක අපි කඩාගෙන වැටෙනවා, අධෛර්යයට පත් වෙනවා. පාපයෙන් උත්තානය වෙන්න, පාපය අතහරින්න අවස්ථාව පිනිපිනි අපේ උත්සාහය අපි අතහරිනවා. මගේ දුවේ පුතේ හොඳට මතක තියාගන්න,
ඔබේ මගේ ජීවිතේට ඇත්තටම ජේසු කියන්නේ කවුද කියලා හරියට අපි අවබෝධ කරගත්තොත් විතරයි අපිට මේ ජීවිත කුරුස ගමන ධෛර්යමත්ව යන්න පුළුවන් වෙන්නේ. මගේ ජීවිතේ මං ජේසුට දීලා තියෙන වටිනාකම ගැන වටිනාකම තුල තමයි විශ්වාසයෙන් කුරුසේ ගමන දරාගෙන යන්න අපිට ධෛර්යය ලැබෙන්නේ. ගීතාවලියේ 91 වෙනි ගීතිකාවේ හරි ලස්සන දෙවියන් වහන්සේ ඔබට මට මතක් කරනවා දසදහසක් අපේ වම්පසින්ද දසදහසක් අපේ වම්පසින්ද දසදහසක් අපේ දකුණුපසින්ද වැටෙන්නේ නමුත් ඔබට නම් කිසි අනතුරක් නොවෙන්නේ කියලා. ඒක තමයි අපි විශ්වාසයෙන් ගමන් කරන ජීවිතයේ අපි අත්දකින්නේ. දෙවියන් වහන්සේ තුල අපේ ජීවිත කුරුස ගමන දරාගෙන විශ්වාසයෙන් යද්දී උන්වහන්සේ අපව රැකගන්නවා. ජේසුස්වමින් වහන්සේ පෙදුතුමා ඇතුළු ගෝලයන්ගෙන් අහනවා මිනිස්සු මං ගැන මොනවද කියන්නේ කියලා. ඕන් එකෙක් උත්තර දෙනවා. හැබැයි ඔබට මම කවුද කියලා ගෝලයන්ගෙන් අහද්දී පෙදුතුමා උත්තර දෙනවා ඔබ වහන්සේ ක්‍රිස්තුවරයා නම් ගැලුම් කරුවා නම් කියලා. පෙදුතුමාට ජේසු තමන්ගේ ගැලුම් කරුවා වුණාට ඔබට මට ජේසු කියන්නේ කවුද ඇත්තටම? අපි ආස කරන හැම දෙයක්ම අපිට දෙන්න අපු කෙනෙක්ද? මං කොයිතරම් හරි පව් කරද්දී කිසි ගාණක් නැතුව ඒවා බලන් ඉන්න අපු කෙනෙක්ද? ජේසු කියන්නේ මට කවුද කියලා පෞද්ගලිකවම අපි තේරුම් ගන්න ඕන. ජේසු අපේ ජීවිතේට සමීප කෙනෙක් නොවන තාක්කල් අපි කිසිම හේතුවක් නැතුව වත්පිළිවෙත් කරાવી මංගල්‍ය සමරාවේ අරමුණක් නැතුව ඔහේ ජීවත් වෙවි. ඇයි මම මගේ මේ ජීවිතේ කුරුස ගමන යන්නේ කියලා අපිට වැටහෙන්නේ නැති වෙවි. නමුත් අපි ජේසුට දවසින් දවසේ ටිකින් ටික සමීප වෙද්දී අපේ මුළු හදවතම උන්වහන්සේට වෙනුවෙන් වැය කරද්දි කැප කරද්දි සුදෝ ජාග්පුතුමා කියපු විදිහටම අපේ ඇදහිල්ල පෙන්වන ක්‍රියාව වන කුරුසේ දරාගෙන යෑම අවබෝධයෙන් කරන්නට අපිට ධෛර්යය ලැබෙනවා. එනිසා ජේසු කියන්නේ මට ඇත්තටම කවුද කියලා තේරුම් අරන් උන්වහන්සේට අපි මොහොතෙන් මොහොත සමීප වෙද්දී අපිට උන්වහන්සේගේ සැලැස්ම ටිකින් ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා. උන්වහන්සේගේ සැලැස්ම අපිට අවබෝධ වෙද්දී අපි තවත් වඩා වඩා කැමැත්තෙන් අපේ ජීවිතේ කුරුස ගමන දරාගෙන යන්න අපිට ලොකු උනන්දුවක් ආසාවක් සහ ධෛර්යයක් ලැබෙනවා. අපිට ලොකු ආසාවක් ලැබෙනවා. අපි මේ විදිහට සාර්ථකව අපේ කුරුසේ ගමන දරාගෙන යද්දී තමකම නසාගෙන කුරුසේ දරාගෙන යද්දී අපේ ඇදහිල්ල තව දුරටත් වියලුණු මල ඇදහිල්ලක් නොවේ පණ ගැහෙන ක්‍රියාකාරී සහ ක්‍රියාශීලී ඇදහිල්ලක් බවට පත් වෙනවා. ඒ විදිහට අපේ ඇදහිල්ල ක්‍රියාශීලී බවට පත් වෙලා ඔබව මාව පාපයෙන් ගලවන්න අපට ස්වර්ගයේ පංගුකාරකම අයිති කරන්න ලොකු වරමක් උන්වහන්සේ ඔබට මට ලබා දෙනවා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ ජීවිතේ කුරුස ගමන අපි දරාගෙන යමු. ඒ දරාගෙන යන්න විශ්වාසය ශක්තිය ධෛර්යය අපි ජේසුගෙන් ඉල්ලමු. අපි ජේසුව පුළුවන් තරම් අපේ ජීවිතයට සමීප කෙනෙක් කරගමු. උන්වහන්සේව සමීප කරගත්තාම ඇදහිල්ලෙන් යුතු ගමන් කරන්න අවශ්‍ය ධෛර්යය උන්වහන්සේම අපිට ලබා දෙනවා. ඔබට ජේසු පිටයි